විශ්වාස භංගය සම්බන්ධයෙන් දිනනියම වෙලා තියෙනවා මේ වෙලාවේ. එතකොට පක්ෂයක් විදියට අපි ගන්න තීන්දුව රිෂඩ් බදෝදින අමාත්‍යවරයා විදියට ගන්න අපි නියමිතයි. නමුත් අපි පැහැදිලිව කියන්න කැමති මේ වෙලාවේ රිෂඩ් බදෝදින අමාත්‍යවරයාට විරුද්ධව පොලිසිය, හමුදාව, බුද්ධ්‍යංශ මේ හරහා වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතුයි. පාර්ලිමේන්තුවට පරීක්ෂණ කරන්න බලයක් නැහැ. පාර්ලිමේන්තුවට පුළුවන් අත උස්සලා කතා කරලා අත උස්සලා තමන්ට ඡන්ද වැඩි නම් රිෂඩ් බදෝදින අමාත්‍යවරයා යවන්න පුළුවන්. ඡන්ද අඩු වුණොත් රිෂඩ් බදෝදින මන්ත්‍රීවරයා තියාගන්න වෙනවා. ත්‍රස්තවාදීෙක් වුණත් ඡන්ද වැඩි නම් පාර්ලිමේන්තුව ඇතුලේ තියාගන්න පුළුවන්. ත්‍රස්තවාදීෙක් නොවුණත් ඡන්ද අඩු නම් ගෙදර යවන්න පුළුවන්. අපි වහාම වගකීමෙන් ඉල්ලනවා ආරක්ෂක ඇමතිවරයාගෙන්, පොලිසිය භාරතිවරයාගෙන් රිෂඩ් බදෝදින ඇමතිවරයාට විරුද්ධව වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරලා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න විතරක් නෙමෙයි එල්ලුම් ගහට හරි ගෙනියන්න. ඒකට ඕන කරන සහයෝගය පාර්ලිමේන්තුව ඇතුලෙන් දෙන්න අපි සූදානම්. අපි හොරු රකින්න සූදානම් නැහැ. අපි ත්‍රස්තවාදීන් රකින්න සූදානම් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් වලට අපි සූදානම් නැහැ. ඒවලට අපි ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනෑව රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව, ආණ්ඩුවට විරුද්ධව විවිධ විවිධ අවස්ථාවලදී දින 52 දාලා, දින 52 අපිට මතකයි, අලුත් අගමැතිවරයෙක් පත් කරා කුමන්ත්‍රණයකින්. දැන් මේක අලුත් විදියකට අලුත් පියවරකින් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග ගේන සූදානම් වෙලා තියෙනවා. මේ දේශපාලන ගේම්, මේ දේශපාලන ගේම් වලට අපි ගේම් එක ගහනවා. හැබැයි රිෂඩ් බදෝදින අමාත්‍යවරයාට අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න, වැරද්දක් කරලා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න, එල්ලුම් ගස් යවන්න. හැබැයි දේශපාලන ගේම් වලට එන්න එපා. දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම් කියලා දේශපාලන යටිකූට්ටු වැඩවලට එන්න එපා කියලා අපි කියනවා. මිනුවන්ගොඩ, හෙට්ටිපොළ, කුලියාපිටියේ, ගිනිතිව්වේ හිතාමතා එබල පසුබිමේ හිටියේ කවුද කියලා අද මුළු රටම දන්නවා. බදුරලියේ ඉස්කෝලේ බෝම්බ තිව්වේ කවුද කියලා අපි කවුරුත් දන්නවා. රටේ අනියත බියක් ඇති කරේ කවුද කියලා අද අපි කවුරුත් දන්නවා. මේ සියල්ල පිටිපස්සේ තියෙන දේශපාලනේ. අපිට UNP ශ්‍රී ලංකා දාලා නැහැ. අපිට තියෙන රට විතරයි. රටේ ආරක්ෂාව. කැත විදියට මිනිස්සු 200 ගානකගේ ජීවිතවලට උඩින් ගිහිල්ලා දේශපාලනය කරන්න මේ වෙලාව යොදා ගන්න නරකයි. මේ වෙලාව තියෙන්න ඕනි සියලු දෙනා එකතු වෙලා රටේ ආරක්ෂාව ගැන කල්පනා කරලා හෙට දවසේ රටේ ආරක්ෂාව ගැන කල්පනා කරලා වැඩකරන එක. හෙට දවසේ අපේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක. එහෙම නැතුව හෙට ජනාධිපති වෙන්නේ කවුද? හෙට ආගමති වෙන්නේ කවුද? අපිට අදාළ නැහැ. අපිට ඕන කරන්නේ හෙට අපේ දරුවන්ට හොඳ රටක්. ඒ වෙනුවෙන් මේ ඕනෑම වෙලාවක කොන්දේසි විරහිතව රටපැත්තේ හිටගන්න අපි සූදානම්. මේ ප්‍රශ්න අපිට අදාළ නැහැ. අපිට ඕනි කරන්නේ රට වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. අපිට ඕනි කරන්නේ මේ ශ්‍රී ලාංකික ජාතිය ආරක්ෂා කරන්න. මම පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනෑවා. එක රටක් එක නීතියක්. අගමැතිතුමා සිකුරාදා තානාපතිවරුන් හමුවේ කිව්වා රටේ විවාහ නීති එකක් කරනවා. එක එක අයට ඕන කරන විවාහ නීති බෑ. එකයි රටේ විවාහ නීති තියෙන්න පුළුවන්. අවුරුදු 18න් පස්සේ විතරයි විවාහ වෙන්න පුළුවන්. ඒ වගේ සියලු නීතික හෙට අනිද වෙනකොට රටේ එක නීතියක් බවට පත් වෙනවා. එතකොට මේ අන්තවාදී කාටවත් ඕන ඕන විදියට රඟන්න මේ ශ්‍රී ලංකාව ඇතුලේ බෑ. ඒකට ඕන කරන පසුබිම අපි ආණ්ඩුවක් විදියට හදනවා. ඒක හදන්න නැතුව දේශපාලන වාසි ගන්න රට අනාරක්ෂිතයි, රටේ ප්‍රශ්න තියෙනවා කියලා තැන් තැන්වල බෝම්බ තියලා, තැන් තැන්වල ජාතිවාදී කෝලහල ඇති කරලා ඡන්දෙට එන්න හදනවා නම්, බලයට එන්න හදනවා නම් ඒවට විරුද්ධව අපි ශ්‍රී ලාංකික ජාතියක් විදියට සියලු දෙනා නැගිටවන්න, සියලු දෙනා ඊට විරුද්ධව වැඩ කටයුතු කරවන්න අපි සූදානම් වෙන්නේ.